ඉතින් අපි එහෙනම් බලාගෙන යන් අද මොනවද තියෙන අප්ඩේට් එක කියලා. ඉතින් IPCCTV ටෙක්නෝජි කියන ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් ක්‍රෝස් සර්කිට් ටෙලිවිෂන් කියන එක. ඉතින් මේක දෙවෙන්නේ ඇත්තටම මේ අපි පාවිච්චි කරන CCTV කැමරා ටිකක් ඩිජිටල් පැත්තට ගිහිල්ලා ඩිජිටල් විදියට වට සිග්නල් එක පාවිච්චි කරන්න වෙන එක තමයි මේකෙදි වෙන්නේ. ඉතින් මේකෙදි අපි ප්‍රධාන වෙනස්කම තමයි මේකට අදාළ වීඩියෝ සිග්නල් එහෙම නැත්නම් කොන්ට්‍රෝල් සිග්නල් නෙට් මේ ඩේටා සිග්නල් ඔක්කොම නෙට්වර්ක් කනෙක්ෂන් එකක් කරා එහෙම නැත්නම් ලෑන් එක කරා තමයි මේ අපි කතා කරන IPCC ටෙක්නොලොජි එක වැඩ කරන්නේ. ඉතින් මේකේ විශේෂම දෙයක් තමයි ගොඩාක් වැඩි රෙසලූෂන් එකක් සාපේක්ෂව ඇනලොග් කැමරා වලට වඩා. ඒ වගේම තමයි ෆ්ලෙක්සිබිලිටි, එහෙම නැත්නම් ඔයාට තව ඩිවයිස් ඇඩ් කරන්න තියෙන හැකියාව, ඒ වගේම ඔයාට පහසුවේ මේක වෙනස් කරගන්න තියෙන හැකියාව වැඩි ගොඩක් මේ IPCCTV ටෙක්නොලොජි එක පාවිච්චි කරනකොට. ඉතින් ඒ වගේ මුලින්ම අපි බලමු මේකේදී අපිට වැදගත්ම වෙන දෙයක් තමයි දැන් මේ ඇනලොග් වල දෙනම් ඔයාට ලේසි කැමරාව කනෙක් කරා DVR එකට අපි කේබල් එක කනෙක් කරා දැම්මම මේක වැඩ කරනවා. හැබැයි මේ IP පැත්තරාව මෙහෙම නැහැ. මේකේ පොඩ්ඩක් වෙනස් වැඩේ. ඔයාට මේකෙදී අපි පාවිච්චි කරන ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් කියන එක. ඉතින් මේකෙදි ඩිවයිස් දෙකක් හෝ කීපයක් අතර කමියුනිකේෂන් එක එහෙම නැත්නම් එයාලා කතා බහ කරගන්න මෙන්න මේ IP ඇඩ්‍රස් එකක් කියන එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේක ඇවිල්ලා නිකන් ඔයාලට තියෙන ෆෝන් නම්බර් එක වගේ. ඔයාලා දන්න ෆෝන් නම්බර් එක ඔයාට තියෙන එක තව කෙනෙක්ට නැහැ. ඒ වගේ තමයි මේ IP ඇඩ්‍රස් එකක් මේ නෙට්වර්ක් එකක තියෙන අනිවාර්යෙන් එක ඩිවයිස් එකකට එකයි තියෙන්න ඕන. එතකොට තමයි එයාලට පහසුවෙන් එයාලා කතා කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක පදනම් කරගෙන තමයි මේ IP address වැඩ කරන්නේ. ඉතින් මේකෙදි මුලින්ම ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් එක ගැන කතා කරන්න ඕනේ. ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් එකේ තමයි මේ network එකක වැඩ කරන විදිය, ඒ වගේම මේ device data send කරන විදිය, ඒ වගේ information එහාට මෙහාට යවන විදිය ගැන මුලින්ම එයා වැඩ කරන්නේ. ඒ වගේම තව එතනින් තමයි අපිට එන්නේ IP address එක. ඉතින් IP address එක කියන්නේ මම අර කිව්වා වගේ ඒ අදාළ device එකකට වෙන් වෙච්ච වූ නම්බර් එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි අර කිව්වා වගේ ෆෝන් නම්බර් එකක්, එහෙම නැත්නම් ඔයාලට ඉදිරියට තියෙන නම්බර් එක වගේ. ඉතින් මෙන්න මේ වගේ නම්බර් එකක් තියෙන්නේ. මේක ඇත්තට මෙන්න මේ ඔයාලට පෙන්වලා තියෙන වගේ නම්බර්ස් කිහිපයකින් තමයි හැදෙන්නේ. එහෙම නැත්නම් බිට්ස් 8කින් එක කෑල්ලක්, මෙහෙම බිට්ස් 32කින්, එහෙම නැත්නම් බයිට් 4කින් තමයි මේ නම්බර් එක හැදෙන්නේ. ඉතින් මේක පාවිච්චි කරලා තමයි ඔයාගේ මේ IP network එක දිගටම communicate කරන්න, එහෙම නැත්නම් වැඩ කරගෙන යන්නේ. ඉතින් උදාහරණයක් ගත්තොත් මෙන්න මේ මෙතන තියෙන වගේ 192, 168, 111 කියන IP address එක කරා තමයි සාමාන්‍යයෙන් අපි පොදුවේ පාවිච්චි කරන IP address එකක් මේ උදාහරණයකට දාලා තියෙන්නේ. ඉතින් මෙතනින් එහාට ගියත් මේ IP ගැන කතා කරා, ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් ගැන කතා කරා. එතකොට මේක වැඩ කරන්න අවශ්‍ය වෙන ප්‍රධාන උපකරණයක් තමයි ස්විච් එක කියන්නේ. ඉතින් ස්විච් එකක් කියන්නේ මේ වගේ IP address පාවිච්චි කරපු network devices කීපයක් ඔයාගේ local network එකේ තියෙනවා නම්, එහෙම නැත්නම් ඔයාගාව තියෙනවා නම් මේ ඔක්කොම එකට කතා බහ කරන්න අදන ප්‍රධාන මාධ්‍යයක් තමයි මේ switch එක. මේකෙන් ඇත්තටම වෙන්නේ ඔයාගේ මේ තියෙන device වල තියෙන data හුවමාරු කරගන්න මෙයා හරහා තමා මේ වැඩේ වෙන්නේ. ඒක නිකන් ඔයා හිතන්න පොලිස් officer කෙනෙක් ඉන්නවා, traffic officer කෙනෙක්. ඉතින් මෙයා තමා පාරේ හන්දියක ඉඳන් වාහන හැන්ඩල් කරන්නේ. ඒ පැත්තේ නෑ මේ පැත්තට යවන්න, ඒ වගේම මිනිස්සු පාර පන්නන අවශ්‍ය නැවට මේ වාහන නතර කරන්න. අන්න ඒ වගේ මේකෙත් මේ සම්පූර්ණ network එකේ IP network එකේ තියෙන ඔක්කොම data traffic handle කරන්නේ මෙන්න මේ switch එක. ඉතින් ඊළඟට අපිට මේක තවත් වැදගත් අංගයක් තමයි router එක කියන එක. අපි switch එක ගැන කතා කරා, දැන් එනවා router එකට. ඉතින් router එකෙන් වෙන්නේ මේ අපි කතා කර network එකක් ගැන තමයි කතා කරේ. ඒතකොට මේ වගේ network කීපයක් තියෙනකොට මේ network අතර සම්බන්ධය, එහෙම නැත්නම් එයාලා අතර කතා බහ කරන්න communication එක හදන්න තමයි මේ router එකේ ඉන්නේ. උදාහරණයකට ඔයා අරගන්න, ඔයා ගාව දැන්ට මොනවා හරි දැන් මේ ඉන්ටර්නෙට් එක පාවිච්චි කරනවා ඇති ගොඩක් අය router එකක්, 4G router එකක්, මොනවා හරි ISP කෙනෙක්, එහෙම නැත්නම් මේ internet service provider කෙනෙක්ගේ. ඉතින් මේකෙදි වෙන්නේ ඉන්ටර්නෙට් එකට කියන්නේ වෙනම network එකක්, ඔයා ඇතුළේදී ඔයාගේ ෆෝන් එක, ලැප්ටොප් එක, මේ වගේ දේවල් connect කරලා තියෙන තව network එකක්. ඉතින් මෙන්න මේ network දෙක අතර connection එක හදලා අදාළ විදිහට data යවලා මෙන්න මේ දේවල් handle කරන්නේ. ඒ වගේම ඔයාට අදාළ IP setting ටික දෙන්නේ මෙන්න මේ router කියන එක. ඉතින් ඒක තමයි මේකේ තියෙන වැදගත්ම කාර්යය. ඉතින් අපි දැන් අද මේකෙදි පොඩි සරලව තමයි මේ දේවල් කතා කරන්නේ. මීට වඩා ගොඩක් විස්තර තියෙනවා අපේ e-learning platform එකේ. සම්පූර්ණ මේකට ලොකු course කීපයක් තියෙනවාට කරන්න පුළුවන්, ඉගෙන ගන්න ආසায়න වැඩි දුර.
ඉතින් අපි අද පොඩ්ඩක් කෙටියෙන් කතා කරලා අද කෙටි හැඳින්වීම තමයි මේකෙදි කරන්නේ. හරි. ඊට පස්සේ තියෙන වැදගත්ම දෙයක් තමයි මොකක්ද මේ IP කැමරා වගේම ඇනලොග් කැමරා අතර තියෙන වෙනස්කම් කියලා. ඕක නිතර අහන ප්‍රශ්නයක්. ඉතින් අපිට ටිකක් විශේෂයෙන් අඳුරගන්න පුළුවන් දේවල් ටිකක් අපි දාලා තියෙනවා. එකක් තමයි ට්‍රාන්ස්මිෂන් මෙතඩ් එක. ඒ කියන්නේ කොහොමද කැමරාව ඉඳන් ඒ අදාළ වීඩියෝ සිග්නල් රෙකෝඩ් වෙන තැනට එවන්නේ. ඉතින් එකක් තමයි ප්‍රධාන වශයෙන් IP එකට ගත්තොත් එයා ඩිජිටල් සිග්නල් එකක් තමයි නෙට්වර්ක් එක හරහා ට්‍රාන්ස්මිට් කරන්නේ. මේකට අපි පාවිච්චි කරනවා නෙට්වර්ක් කේබල්, එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එක. ඒ වගේම ඇනලොග් පැත්තට ගියොත් එයාලා ඇනලොග් ඩිවයිසස් පාවිච්චි කරන්නේ කොක්සියල් කේබල් එක හරහා ඇනලොග් සිග්නල් එක. ඉතින් අපි ඉමේජ් ක්වලිටි එක ගත්තොත් එහෙම IP කැමරාවල මෙගාපික්සල් 32 එහෙම නැත්නම් මෙගාපික්සල් 32ක් වගේ වෙනකන් විශාල මෙගාපික්සල් ගානකට අපිට යන්න පුළුවන්. ඒ වගේම අපි ඇනලොග් පැත්තට ගියොත් අපිට ඒක මෙගාපික්සල් 8ක් වගේ වෙනකන් තමයි දැනට තියෙන විදිහට යන්න පුළුවන්. හැබැයි ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන්. දැනට තියෙන තත්ත්වෙ උඩ අපිට මෙගාපික්සල් 8ක් වගේ වෙනකන් තමයි මේක සපෝට් කරන්නේ. ඉතින් ඒ වගේම ස්කේල් බිලිටි එක ගත්තොත් ඔයාලට ස්කේල් කරන්න, ඒ වගේම ඔයාලට මේක තව වැඩි කරනවා හිතන කැමරාවට 32ක් දාන තැනක් තිබ්බා. මෙතන කැමරා 32ක් දාලා තියෙද්දි ඒ අදාළ කස්ටමර් කියනවා නෑ මට තවත් කැමරා 16ක් විතර දාගන්න ඕන කියලා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකදී ඔයාට අපි IP එකක් ගත්තොත් එහෙම ඔයාලට ඒ අදාළ ස්විච් එකක් තියෙනවා නම් ඒකට ඔයාලට තව කැමරා 16ක් දාලා අදාළ රෙකෝඩින් ඩිවයිස් එකක් දාලා අප්ලින්ක් එකක් විතරක් කනෙක්ට් කරන්න පුළුවන්. හැබැයි ඔයා ඇනලොග් පැත්තට ගියත් ඔයාලට සම්පූර්ණ අර කැමරා 16ටම වෙන වෙනම කේබල් රෙකෝඩින් ඩිවයිස් එකකටම වෙනකන් අදින්න වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රධාන අර මේ ඔයාට කැමරා ගන්න වැඩි කරන්න, එහෙම නැත්නම් මේ ඔයාගේ සිස්ටම් එක ස්කේල් කරන්න අපි කියන ගොඩක් වැඩි කරන්න ගියොත් එහෙම මේක IP සිස්ටම් එකේදී ලේසි ඇනලොග් වලදී සාපේක්ෂව ටිකක් අමාරුයි. ඉතින් ඊළඟ එක තමයි ෆ්ලෙක්සිබිලිටි. ඒ කියන්නේ මේක පහසුවෙන් මැනේජ් කරන්න, එහෙම නැත්නම් ඔයාට දෙයක් අපි කියනවා මොනවා හරි රිමෝට්ලි මැනේජ් කරන්න, එහෙම නැත්නම් මොනවා හරි ඉන්ස්ටලේෂන් වලට අදාළව සෙටින් හදන්න, මේ වගේ දේවල් IP සිස්ටම් එක පහසුයි. මොකද ඔයාලට ඩිරෙක්ට්ලි කැමරාවට උනත් ලොග් වෙලා මේ කැමරාවෙන් විස්තර බලන්න පුළුවන්, ට්‍රබල් ෂූට් කරන්න පුළුවන්. හැබැයි සාපේක්ෂව ඇනලොග් සිස්ටම් එකේදී ඒක ටිකක් අමාරුයි. මොකද මේක ටිකක් අර IP වලදී වගේ නෙමෙයි, ටිකක් ලිමිටඩ් ඇක්සස් එකක් තමයි තියෙන්නේ. ඔයාලට ගොඩක් වෙලාවට ඇක්සස් කරන්න පුළුවන් DVR එක හරහා තමයි. ඉතින් ඊළඟට පවර් සප්ලයි එක ගැන ගත්තොත් තියෙනවා. පවර් සප්ලයි එක සාමාන්‍යයෙන් IP කැමරා සිස්ටම් එකක් ගහනවා නම් ඔයාට වෙනම පවර් දෙන්න ඕනේ නැහැ. ඔයා POE ස්විච් එකක් පාවිච්චි කරොත් මේ නෙට්වර්ක් ස්විච් කරාම කැමරාවට අවශ්‍ය පවර් යවන්න පුළුවන්. ඒ වගේ අපිට මොනිටර් කරන්න පුළුවන් කොච්චර පවර් එකක් මේ කැමරාව ගන්නවාද කියලා. ඒ වගේම මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අපිට ස්විච් එක රිමෝට්ලි රීස්ටාර්ට් කරන්න පුළුවන්. ඒ වගේම අපිට මේ ඔක්කොම මොනිටර් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට බලන්න පුළුවන් මේ කැමරා කීයක් ස්විච් එක කනෙක්ට් වෙලා තියෙනවද, කැමරා කීයක් ඔන් එකේ තියෙනවද, මොනවා හරි පවර් වල ඇබ්නෝමල් ගතියක් තියෙනවද, එහෙම නැත්නම් ස්විච් එකේ පවර් මැදිද. මේ හැමදේම අපිට IP කැමරා වලදී මොනිටර් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට බලන්න පුළුවන්. හැබැයි ඇනලොග් පැත්තට ගියොත් එහෙම අපිට ඒක කරන්න අමාරුයි. මොකද අපි එක්කෝ සෙන්ට්‍රල් පවර් සප්ලයි එක ගාලා 12 වෝල්ට් යවන්න ඕන, එහෙම නැත්නම් අපි සෙපරේට් පවර් ඇදගෙන යන්න ඕන මේ ඇනලොග් කැමරා වලට. ඉතින් මෙන්න මේ දේවල් තමයි ප්‍රධාන තියෙන වෙනස්කම් මේ IP කැමරා වල, ඒ වගේම ඇනලොග් කැමරා වල. ඉතින් එතනින් එහාට ගත්තොත් එහෙම IP CCTV සිස්ටම් එකක තියෙන වාසි ගැන ගත්තොත් එහෙම අපි අර කලින් කතා කරපු ඒ වගේම තමයි මේකේ ඉමේජ් ක්වලිටි එක වැඩි, ඒ වගේම ස්කේලබිලිටි එක ගැන කතා කරා, අපි ෆ්ලෙක්සිබිලිටි එක ගැන කතා කරා, ඒ වගේම රිමෝට් ඇක්සස්, ඒ වගේම තමයි විශේෂම දේ තමයි තව ඉන්ටෙලිජන්ට් ෆීචර්ස්. ඒ කියන්නේ AI සම්බන්ධ දේවල් අපිට වැඩිපුර උත්සාහ හොඳට පාවිච්චි කරන්න පුළුවන් IP කැමරා වල. මොකද හේතුව තමයි ඇනලොග් සිස්ටම් එකක අපි මේ AI කියන කතාව පාවිච්චි කරනකොට ඕනම ඇනලොග් සිස්ටම් එකක් බ්‍රෑන්ඩ් එක අදාළ නැහැ. මේ AI පහසුකම වෙන්නේ ඔයාගේ DVR එකේ. ඒ කියන්නේ DVR එකේ තමයි එයා human vehicle detect කරනවද නැත්නම් ඔයා motion detect කරනවද, මේ හැමදේම වෙන්නේ අපේ DVR එක පැත්තේ. හැබැයි අපි IP පැත්තට ගියොත් IP කැමරා වල තියෙන විශේෂත්වය තමයි IP කැමරාව ඇතුළෙත් එයාට අදාළ පොඩි කම්පියුටර් එකක් තියෙනවා. ඒ කියන්නේ එයාට අදාළ පොඩි ප්‍රොසෙසර් එකක්, පොඩි RAM එකක්, මේ දේවල් එක එයාට අදාළ ඔපරේටින් සිස්ටම් එකකුත් ඒකේ දුවනවා. හරිද? අන්න ඒ නිසා එයාට පුළුවන් IP කැමරාව ඇතුළේ මේ අදාළ AI ෆීචර්ස් ටික වැඩ කරන්න. එතකොට NVR එකේ සපෝට් එකක් ඕන නෑ මේකට. මෝෂන් හෝ වේවා, එහෙම නැත්නම් අපි ලයින් ක්‍රොසින්, එහෙම නැත්නම් අපි කියමු ඒකේ ෆේස් ඩිටෙක්ෂන්, ෆේස් රෙකග්නිෂන්, මේ ඕනම දෙයක් එයාට කැමරාවෙම කරන්න පුළුවන්. එතකොට තියෙන වාසිය තමයි
NVR එකට එයා බරක් දාන්න ඕනේ. ඒතොර NVR එක කරන්න ඕන අර කැමරාවෙන් එයා අවසාන වශයෙන් ඔක්කොම කරලා දුන්නට පස්සේ, උදාහරණයක් එයා ලයින් ක්‍රොසින් එකක් අපි දැම්ම කියන්නකෝ. ලයින් ක්‍රොසින් කියන්නේ අපි ලයින් එකක් ඇඳලා මේ ලයින් එක හරහා දෙපැත්තෙන් කවුරු හරි මනුස්සයෙක් හරි වාහනයක් හරි ගියොත් අපිට එලාමයක් ගෙන්න ගන්න. ඉතින් මෙන්න මේකෙදි IP කැමරාව මේ එලාම එක විතරයි යවන්නේ, NVR එකට කරන්න තියෙන්නේ මේ අදාළ ඩීටේල් ටික පෙන්වන්න විතරයි. හැබැයි ඇනලොග් සිස්ටම් එකේ එහෙම නැහැ. DVR එකෙන් තමයි මේ කැමරා 16ක් තියෙනවා, මේ 16ම බලාගෙන ඉඳලා මොන කැමරාවද මේ ලයින් ක්‍රොසින් එක වෙන්නේ කියලා බලලා ඊට පස්සේ ඒකට අදාළ සෙටින් ටික ඔක්කොම මේ පෙන්වන්න තියෙන්නේ මේ කියන ඇනලොග් සිස්ටම් එකේ. එහෙම නැත්නම් DVR එකෙන් තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට තේරෙනවා ඇති, එහෙම වුණාම DVR එකට එන බර වැඩි. එහෙම නැත්නම් ගොඩක් ලොකු බරක් මේකට පැටවෙනවා DVR එකට. ඒ නිසා තමයි DVR වල සාපේක්ෂව ටිකක් accuracy එක අඩු, ඒ වගේම IP system එකට සාපේක්ෂව පොඩ්ඩක් සමහරට slow ගතියක් වෙන, මේ වගේ වෙනස්කම් වෙන්න පුළුවන් මේ analog system එක. හැබැයි IP පැත්තට ගියොත් ඔයාට IP කැමරාවේ තමයි මේ ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ. එතකොට NVR එක පැත්තට තියෙන එක පෙන්වන්න විතරයි. ඉතින් මේ තමයි IP සිස්ටම් එකට අදාළ වෙන ප්‍රධාන විශේෂම අපිට වැඩිපුරම අවශ්‍ය වෙන දේවල් ටික. ඉතින් මුලින්ම දන්නවා IP සිස්ටම් එකක් තියෙනවා, IP කැමරා තියෙනවා අපිට. ඒ වගේම මේ වගේ network video recorder එහෙම නැත්නම් NVR අවශ්‍ය වෙනවා. ඒ වගේම මේක චුට්ටක් වලට අලුත් ඇති storage solution hybrid SAN. මේ hybrid SAN කියන්නේ NVR වලට සමානයි ටිකක්. හැබැයි මේකේ කාර්යයන් දෙකක් කරනවා. අපි මේකට hybrid SAN කියන්නේ, එක පැත්තකින් මේක අපි NVR එකක් වගේ කැමරා ඩිලෙක්ට් රෙකෝඩ් කරන්නත් පුළුවන්. හැබැයි අනිත් පැත්තෙන් අපිට පුළුවන් මේක වෙනම ස්ටෝරේජ් සර්වර් එකක්, එහෙම නැත්නම් දත්ත ගබඩා කරලා තියන්න පුළුවන් වෙනම ඩිවයිස් එකක් විදිහට තියාගන්නත් පුළුවන්. ඉතින් මේ දෙකම නිසා තමයි අපි මේකට hybrid SAN කියන්නේ. කොහොම හරි මේකේ අපි මේ IP සිස්ටම් එක පාවිච්චි කරන්න මේ වගේ එකක් කැමරා ප්‍රමාණයක් වැඩි කාලයක් රෙකෝඩ් කරන්න, මාස 3ක් 9ක් එහෙම නැත්නම් මාස 12ක් මේ වගේ වට රෙකෝඩින් අවශ්‍ය වුණොත් එහෙම අපිට NVR වල තියෙන hard disk ප්‍රමාණය මදි වෙනවා. ඒතකොට අපි කරන්නේ NVR එක එක්ක හෝ එහෙම නැත්නම් NVR එකක් නැතුව අපිට පුළුවන් මෙන්න මේ වගේ hybrid SAN එකක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් NVR එකක් නැතුව වුණත් අපිට පුළුවන් මේ වගේ සිස්ටම් එකක් පාවිච්චි කරන්න. තව විදියක් තමයි ඔයාට NVR කීපයක් තියෙනවා නම් මේ NVR වල අපි හිතමු NVR 10ක් විතර තියෙනවා කියලා, මේ NVR 10ම ඔයාට රාත්‍රී කාලේ විතර බෑකප් එකක් කරගන්න ඕන ඔටෝමැටිකලි. අන්න ඒ වගේ ඔප්ෂන් වලටත් මේ වගේ hybrid SAN එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ටිකක් ලොකු ප්‍රොජෙක්ට් වලට තමයි යන්නේ, මොකද සාපේක්ෂව මේකේ මිල ටිකක් වැඩි. ඉතින් ඊළඟට ආයේ තියෙන network switch එක. ඉතින් මේක POE support කරන, එහෙම නැත්නම් power supply එකත් එක්කම තියෙන switch තමයි ගොඩාක් වෙලාවට මේ CCTV system වලට පාවිච්චි කරන්නේ. ඉතින් මෙතන වාට තියෙනවා මේ විශේෂයෙන් මේ රතු පාටින් දාලා තියෙන්නේ high power POE. ඒ කියන්නේ ටිකක් වැඩිපුර POE පාවිච්චි කරන්න පුළුවන් ports. එහෙම නැත්නම් වැඩිපුර range එක, එහෙම නැත්නම් දුරක් පාවිච්චි කරන්න පුළුවන් ports, මෙන්න මේ කියන option එකෙන් වාට තෝරගන්න පුළුවන් එක. වැඩිපුර දුර කියන්නේ සාමාන්‍යයෙන් network කැමරාවක cable එකක් අපි කියන්නේ මීටර 100යි තමයි support කරන්නේ කියලා. හැබැයි මේ Hikvision switch වල තියෙනවා option එකක් extended range එකක්. එතකොට ඔයාලට මීටර 250ක් විතර නිකන් තනි cable එක දිගට ඇදගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා මේ network කැමරාවකට කේබල් එක එරමීටර 90 100 කියන ලිමිට් එක පන්නලා. ඉතින් අවසාන වශයෙන් මේ හැම දෙයක්ම තිබ්බට වඩා වඩා හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන නම් අපිට අවශ්‍ය වෙනවා වීඩියෝ මැනේජ්මන්ට් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්න. මේක IVMS වගේ ෆ්‍රී වර්ෂන් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් Hikcentral. දැන් මේකේ දාලා තියෙන්නේ Hikcentral එකේ ෆොටෝ එකක්. ඉතින් Hikcentral වගේ ප්‍රොෆෙෂනල් ලෙවල්, එහෙම නැත්නම් අපි විශේෂයෙන්ම හොඳ ප්‍රොජෙක්ට් වලට පාවිච්චි කරන හොඳ සොෆ්ට්වෙයාර් එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ කොහොම හරි ඔයාට වීඩියෝ මැනේජ්මන්ට් සිස්ටම් එකක් තිබ්බොත් මේ හැමදේම හරිම ලේසියෙන් පහසුවෙන් මැනේජ් කරන්න, ඒ වගේම අනිත් අයට බලන්න දෙන්න හැකියාව තියෙනවා නිකම්ම නිකන් කැමරාවකුයි NVR එකකුයි පාවිච්චි කරනවට වඩා. හරි. ඉතින් අපි දැන් මේ මම බේසික් දේවල් ටිකක් තමයි අපි කතා කරගෙන ගියේ. අපි ඊට පස්සේ බලමු මේකෙදි හම්බෙන විශේෂයෙන්ම අපිට එකක් වැඩිපුර වැදගත් වෙන key point කීපයක්. කී ටෙක්නොලොජිස් කීපය. ඉතින් මේක අපි මේකේ දාලා තියෙන මේ කැනලොග් වලත් තියෙනවා. හැබැයි ඊට වඩා ටිකක් වැඩිපුර, එහෙම නැත්නම් ටෙක්නොලොජික වැඩිපුර හොඳට මේ IP වල පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේක පළවෙනි එක තමයි මෙන්න මේ WDR කියන එක. එහෙම නැත්නම් Wide Dynamic Range කියන එක. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන ෆොටෝ දෙකක් තියෙනවා. මේ එකක් තමයි ෆොටෝ එකේ බැලුවොත් එහෙම වටේ අඳුරේ මේ ඉන්න කෙනාගේ රූපේ හරියට පේන්නේ නැහැ. මේ වටේ ගොඩක් අඳුර වෙලා තියෙනවා. හැබැයි මේ ඊළඟ ෆොටෝ එකේ
ඒ වටේ හොඳට පේනවා. ඒ වගේම ඈතත් අපිට සාපේක්ෂව හොඳට පේනවා. ඉතින් මේකෙන් කියන්නේ WDR එක එනබල් කරපු වෙලාවකුයි නැති වෙලාවකුයි. මොකද මේ WDR කියන්නේ? WDR කියන්නේ ඔයාට අපි නිකන් ලේසි විදිහට කිව්වොත් එහෙම ඔයාට ෆොටෝ දෙකක් අරගන්නවා. එක ෆොටෝ එකක් ගොඩක් මේ අඳුරු විදියට ගන්නවා, එකක් ගොඩක් ලයිට් විදියට ගන්නවා. අරගෙන මේ දෙක මර්ජ් කරලා ඔයාලට තනි ෆොටෝ එකක් දෙනවා. මෙහෙම කරන්නේ ඇයි කියලා හිතුවොත් අපි ඔයාට පේනවා ඇති දැන් මේ ෆොටෝ දෙක ගත්තත් මේ අඳුරු වෙලා තියෙන්නේ අර එළියේ ප්‍රදේශයක. එහෙම නැත්නම් මේ අපි මෙතන ඇතුළක නෙමෙයි ආ මේ පුද්ගලයා ඉන්නේ එළිය ප්‍රදේශෙන් ටිකක් වැඩිපුර ආලෝකයක් එනවා. ඒ නිසා තමයි ඒ කැමරාව උත්සාහ කරනවා මේ ආලෝක දෙක බැලන්ස් කරන්න. එතකොට යාට අර එළිය තියෙන එළිය ගතිය එහෙම නැත්නම් ලයිට් එක වැඩි නිසා එයා පුළුවන් තරම් මෙයාගේ ආලෝක තත්ත්වය අඩු කරනවා. අඩු කරාම එළිය හොඳට පේන්න ගන්නවා. හැබැයි ඇතුළ අඳුරු වෙනවා. හැබැයි අපිට ඇතුළ බලන්න ඕන නම් අපි එළිය නොසලකා හැරලා ඇතුළ පුළුවන් තරම් ආලෝක තත්ත්වය වැඩි කරොත් අපිට ඇතුළ බලා ගන්න පුළුවන්. ඉතින් මේ දෙකේම එකතුවක් තමයි මේ WDR කියන එකෙන් එහෙම නැත්නම් Wide Dynamic Range එකෙන් කරන්නේ. අපි අඳුරු ඒරියා හොඳට එක්ස්පෝස් එක වැඩි කරලා යාගේ ලෙවල් එක පේන විදිහට හදලා ගන්නවා. ඉතින් මේක තමයි එකෙදි කරන්නේ. ඉතින් මෙන්න මේ backlight setting වලට ගියාම WDR on කරන්න තියෙනවා. මේකෙත් ඔයාලට අවශ්‍ය ලෙවල් එක හදලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊළඟට තමයි day night switch වෙන විදිය. සාමාන්‍ය කලර් කැමරා දැන් තියෙනවා මේකෙ දෙන day and night switch වෙන්නේ නැහැ. හැබැයි බහුතරයක් තාමත් තියෙනවා අපේ IR පාවිච්චි කරන කැමරා. ඉතින් මේ IR වැඩ කරන්නේ ඇයි? ඒ වගේම ඇයි black and white වෙන්නේ කියලා ඔයාලා කල්පනා කරනවා ඇති. ඉතින් මේකට මෙන්න මේක තමයි තියෙන උත්තරේ. අපි සාමාන්‍ය ආලෝක තත්ත්වයක් අපි ගත්තම අපිට ප්‍රධාන කොටස් තුනකට වගේ බෙදන්න පුළුවන්. මේ තියෙන එළිය දෙන ආලෝකේ. ආලෝකේ සාමාන්‍යයෙන් වැඩ කරන්නේ නැනෝමීටර් වලින්. මේක අපි වේව් ලෙන්ත් එකක් මේ නැනෝමීටර් 100 ඉඳන් 1000 වගේ වෙනකන් රේන්ජ් එක තමයි අපිට මේ පේන ආලෝකය නැත්නම් නොපෙනෙන ආලෝකය මේ දෙකම තියෙන්නේ. ඉතින් අපි මේකෙදි විසිබල් ලයිට් එහෙම නැත්නම් අපිට මේ එළිය පිට දැන් එළිය බලන්න පුළුවන් මේ වෙලාව. ඒ අපිට පේන්නේ මොනවා හරි ඉරේලිය මොනවා හරි අවස්තු වලට වැටලා ඒ වස්තු වලින් එන එළිය අපේ ඇස් වලට ආවම තමයි මේ පේන්නේ. ඉතින් අපි ඒකට කියනවා විසිබල් ලයිට් එක කියලා. මේකෙ මෙන්න මේ වගේ වර්ණාවලියක තමයි මේ ආලෝකය තියෙන්නේ. හැබැයි අපිට පේන්නේ නැති ආලෝකෙත් තියෙනවා. ඉන්ෆ්‍රාරෙඩ් ඒ වගේම අල්ට්‍රාවයලට් මෙන්න මේ දෙකත් මේ අපේ තියෙන පරිසරයේ තියෙනවා. ඔයාලට මේක බලන්න පුළුවන් මේ විශේෂයෙන්ම ඉන්ෆ්‍රාරෙඩ් වගේ නම් වගේ ටීවී රිමෝට් වගේ තියෙනවා නම් ඒ ටීවී රිමෝට් එකේ බටන් එකක් ඔබලා වගේ ෆෝන් එකේ කැමරාව වැල්ලුවොත් ඔයාට බටන් එක ඒ අර ටීවී රිමෝට් එකේ ලයිට් එක පත් වෙනවා පේන්නේ නැති වුණාට ෆෝන් එකේ කැමරාවෙන් ඔයාට පෙනේ ටිකක් දම් පාට ටෝරු පාටකින් ලයිට් එකක් පත් වෙනවා රිමෝට් එකේ. ඒ අර කැමරාව වලට පේනවා හැබැයි ඔයාට පේන්නේ නැති අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් එතකොට අපිට දැන් මේක අපේ සිසිටිවී වලට ඕන වෙන්නේ අපි ඩේ ටයිම් එකේ මංකුව දැන් අර වගේ උදාහරණ කිව්වොත් ෆෝන් එකෙන් වගේ රිමෝට් එක දිහා බැලුවොත් එීම ඒකේ පත් වෙන විදිය පේනවනේ. හැබැයි මේක අපි දවල්ට මේ ඉන්විසිබල් ලයිට් එක විසිබල් ලයිට් එක ඔක්කොම එකට කැමරාවෙන් පේන්න ගත්තොත් කැමරාවෙන් අපිට හරි අවුට්පුට් එකක් එන්නේ නැහැ. ඒ කියන්නේ හොඳ පැහැදිලි ඉමේජ් එකක් බලා ගන්න බැරි වෙනවා. අන්න ඒ නිසා අපි කරන්නේ මෙන්න මේ වගේ ICR එහෙම නැත්නම් IR කට් ෆිල්ටර් එකක් දාලා ඉවරලා අපි මෙන්න මේ විදියට මේ නොපෙනෙන ආලෝකයේ අල්ට්‍රා වයලට් ඉන්ෆ්‍රාරෙඩ් වගේ දේවල් ලයින් කරලා මේ පේන විසිබල් ලයිට් එක විතරක් අරගන්න පුළුවන් විදියට පොඩි ෆිල්ටර් එකක් දා ගන්න. මෙන්න මේ ෆිල්ටර් එක. එතකොට මෙහෙම දාගත්තට පස්සේ තියෙන වාසිය ඔයාට හොඳ ඉමේජ් එකක් බලා ගන්න පුළුවන්. හැබැයි රෑට මේ විසිබල් ලයිට් එක නැහැ. ඒ කියන්නේ උදාහරණයක් අපිට ඉරේලිය නැහැ. එතකොට පරිසරය අපිට IR වලින් වැඩ ගන්න පුළුවන්. හැබැයි IR පාවිච්චි කරනවා නම් මේ ෆිල්ටර් එක ඔෆ් කරන්න වෙනවා. අන්න එතකොට මේ ෆිල්ටර් එක මේ විදිහට ඔෆ් කරලා අපි කැමරාව ඇතුළට IR ලයිට් එක ගන්නවා. ඉතින් මේක තමයි මේ IR කට් ෆිල්ටර් එකේදී වෙන්නේ. එහෙම නැත්නම් රාත්‍රී කාලෙදී black and white image එකක් පේන්න හේතුව මෙන්න මේකයි. ඊට පස්සේ අපි black and white කතා කරා. දැන් ඇවිල්ලා තියෙනවා smart hybrid light technology එකට. ඉතින් මේකෙදි අපි අර black and white image එකෙන් පස්සේ ආව color view එකට color view එකෙන් තමයි මේ smart hybrid එකට ආවේ. black and white එකේ තිබ්බේ ප්‍රශ්න තමයි අපිට රෑට black and white පේන්නේ. අපි color view technology එකේදී සමහරක් අයට ඒක ප්‍රශ්නයක් තිබ්බ පොවිඩ් light පත් වෙන එකට ආස නැහැ. සමහරක් වෙලාවට power එක සාපේක්ෂව පොඩ්ඩක් වැඩිපුර යනවා. ඉතින් මෙන්න මේ දේවල් වලට විසඳුමක් විදියට මේ smart hybrid light එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකෙදි වෙන දේ තමයි සාමාන්‍යයෙන් කැමරා එක ඔන් එකේ තියෙද්දී එයා black and white image එකක් තමයි දෙන්නේ. හැබැයි මොනවා හරි මෙයාගේ මේ monitoring area එහෙම නැත්නම් කැමරාවේ පේන area එකට ආවොත් එහෙම එයා මේක
කල ඉමේජ් එකක් කරනවා. එයාගේ ඒ කියන්නේ එයාගේ කැමරාවේ තියෙන අපි අර වයිට් ලයිට් හරි නැත්නම් සප්ලිමන්ට් ලයිට් එක ඔන් කරලා මේ ආලෝක තත්ත්වයක් ඇති කරලා එයා අර කල ඉමේජ් එක අරගෙන ආයි ඒ මොනිටරින් ඒරියා එකේ ඒ දේ නැති වුණාට පස්සේ එයා අයින් වෙලා යනවා. එතකොට එයා බ්ලැක් ඇන්ඩ් වයිට් මෝඩ් එකට යනවා. ඉතින් මේකේ තියෙන අර වාසි අර කලින් තිබ්බ කල වූ එකේදී කොයි විදිහේ ලයිට් එක පත් වෙන එක නැති වෙලා යනවා. ඒ වගේම සාපේක්ෂව අඩු පවර් එකක් ඒ වගේම ඔයාට රෙකෝඩින් ස්පේස් එක ටිකක් වැඩිපුර පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් වගේ දේවල් ඇති වෙලා තියෙනවා මෙන්න මේ කියන සිස්ටම් එකත් එක්ක. ඊටත් අමතරව සාපේක්ෂව එකපාරට කෙනෙක් ඇවිල්ලා මෙතන ලයිට් එක ඔන් කරපු ගමන් කෙනෙක් වර අවධානයත් එයා කැමරාව පැත්තට එනවා. එතකොට එයා දන්නවා මෙයා මේ අදාළ ප්‍රදේශයේ මේ කැමරාවකින් බලාගෙන ඉන්නවා කියලා. ඉතින් අන්න මේ වගේ දේවල් අපිට මේකෙදි වාසි විදිහට ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මේ බ්ලැක් ඇන්ඩ් වයිට් කලර් ඒ වගේම මේ නයිට් ටයිම් එකේ ඉමේජ් ගන්නකොට අපිට ප්‍රශ්නයක් එනවා. අඩු ආලෝක තත්ත්වයේ තමයි අපි නිතරම වැඩ කරන්නේ. මෙන්න මේකෙදි අපිට සිද්ධ වෙනවා මේ තියෙන අඩු ආලෝක තත්ත්වයෙන් ඉමේජ් එකේ ක්වලිටි එක පොඩ්ඩක් වැඩි කරන්න. ඉතින් මේකට අපි පාවිච්චි කරනවා ගේන් එක කියලා එකක්. ඉතින් මේකෙදි කරන්නේ නිකන් අර ඔයා හිතන්න ඔයාගේ ෆෝන් එකේ හැරෙන නැත්නම් ලැප්ටොප් එකේ හැරෙන සින්දුවක් ගන්නකොට ඔයා වොලියුම් වැඩි කරනවා. අපි එකට කියනවා වොලියුම් ගේන් එක කියලා. අන්න ඒ වගේ මේකෙත් කරන්න මේ පින්තූරේ තියෙන පුළුවන් තරම් යන්තම් පේන එක පුළුවන් තරම් වැඩිපුර පේන්න මේකට අදාළ ගේන් එකට අදාළ පොඩි සැකැස්මක් තියෙනවා. ඉතින් මේක අපි ටික ටික වැඩි කරනවා. මෙහෙම වැඩි කරගෙන යද්දී එක පැත්තකින් එන ප්‍රශ්න තමයි මේක ඩොට් ගතියක් යනවා. ඉතින් මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ගේන් එක ඕෆ් කරාම මේ තියෙන ගේන් එක ඔන් කරාම බලන්න ගේන් එක ඕෆ් කරාම අපිට පේනව මදි. හැබැයි ගේන් එක ඔන් කරාම පේනවා හැබැයි ඩොට් ගතියක් යනවා. ඉතින් මෙන්න මේකට අපි කියනවා නොයිස් එකක් කියලා. ඉතින් මේ නොයිස් එක අයින් කරන්න අපි පාවිච්චි කරනවා මෙන්න මේ වගේ ඩිජිටල් නොයිස් රිඩක්ෂන් කියලා තව ටෙක්නොලොජි එකක්. ඉතින් මේ තියෙන්නේ DNR අයින් කරාට පස්සේ පේන ඉමේජ් එක අර AGC ඔන් කරාම එහෙම නැත්නම් ඔටොමැටික් ගේන් කන්ට්‍රෝල් ඔන් කරාම ඊට පස්සේ DNR එක එනබල් කරාට පස්සේ බලන්න මේ පේන ඩොට් ගතිය අඩු වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක තමයි මේ AGC එකේ DNR එකේ තියෙන වෙනස. ඒ වගේම තමයි අපි කලවුව ගැන කතා කරා. ඉතින් මේ කලවුව එකේදී විශේෂයෙන්ම අපි කතා කරා මේ ඩුවල් ලයිට් එක සම්බන්ධව. ඉතින් ඩුවල් ලයිට් එකේදී ඔයාට ඔප්ෂන් තුනක් තියෙනවා. IR මෝඩ් එක, ඒ කියන්නේ බ්ලැක් ඇන්ඩ් වයිට් මෝඩ් එක, ඒ වගේම වයිට් ලයිට් මෝඩ් එක. ඒ කියන්නේ ඔයාට හොඳට කලර් එක බලා ගන්න වයිට් ලයිට් එකක් හම්බෙලා තියෙනවා. එතකොට ෆුල් ටයිම් කලර් බලන්න පුළුවන්. එහෙම නැත්නම් ආයෙ තියෙන ස්මාර්ට් මෝඩ් එකක් මේ දෙකෙදි ඩිෆෝල්ට් ඉන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉන්නේ බ්ලැක් ඇන්ඩ් වයිට් මෝඩ් එකේ. කවුරු ඔබ්ජෙක්ට් එකක් આવුවත් කලර් මෝඩ් එකට හැරෙනවා. ඉතින් මෙන්න මේක තමයි මේ කලර් වූ ඩුවල් ලයිට් මෝඩ් එකේ තියෙන ප්‍රධාන වාසියක්. ඉතින් ඊළඟට අපි කතා කරගෙන දැන් මේ බේසික් ටෙක්නොලොජි ගැන කතා කරන් ගියාම අපිට කතා කරන්න අත්‍යවශ්‍යම දෙයක් තමයි ඉන්ටෙලිජන්ට් ෆන්ක්ෂන්. හරිද? ඒ කියන්නේ ඒ අපි කතා කරන සාමාන්‍ය කියන AI ෆන්ක්ෂන්. ඉතින් මේ AI ෆන්ක්ෂන් වලදී විශේෂයෙන්ම අපිට බලන්න අවශ්‍ය වෙන දේවල් කීපයක්. එකක් තමයි අපිට මොන වගේ තැන්වලද මේක පාවිච්චි කරන්නේ, වගේම මොන වගේ දේවල් වලටද අපි මේක සම්බන්ධ කරගන්නේ කියලා. ඒ වගේ මේ කොහොමද වැඩ කරන්නේ කියලා අපි දැනගන්න ඕන. මොකද ඒකෙදි එතකොට තමයි අපිට හොඳට තීරණය කරන්න පුළුවන් මේක නිවැරදිව භාවිත කරන්න. ඉතින් මුලින්ම අපි කතා කරොත් අපිට මුලින්ම තිබ්බා මේකෙදි motion detection 1.0 කියලා ටෙක්නොලොජි එකක් බුද්ධක් ඉස්සරම. මේකෙදි කරන්නේ ඇත්තටම motion detection එකේදී වෙන්නේ pixel වල වෙනස්කම් මත. ඔයාට ෆොටෝ එකක් ගහලා තියෙනවා. ඒ ෆොටෝ එකේ දෙවෙනි ෆොටෝ එක ගත්තොත් අර මුල් ෆොටෝ එකට වඩා දෙවෙනි ෆොටෝ එකේ තියෙන මොන හරි වෙනස්කම් තියෙනවා නම් ඒක එයා මෝෂන් එකක් විදිහට අඳුර ගන්නවා. හැබැයි ඒක පොඩ්ඩක් එයා වැඩිපුර ඇනලයිස් කරලා හොඳට අර සෙල්වීමක් තියෙනවා නම් ඒක මෝෂන් එකක් විදිහට අඳුර ගන්නවා. ඉතින් ඒක තමයි මෝෂන් ඩිටෙක්ෂන් 1.0 එකේදී වෙන්නේ. දෙවෙනියට තියෙන්නේ ආවේ මීට වඩා පොඩ්ඩක් දියුණු වෙලා මෝෂන් ඩිටෙක්ෂන් 2.0 එක. මේකෙදි කරන දේ තමයි අර මෝෂන් එක පදනම් වෙලා ඔයාට මෝෂන් එක ඩිටෙක්ට් කරාට පස්සේ මේකේ අනවශ්‍ය දේවලුත් තියෙනවා. ඒ කියන්නේ සත්තු එළ ගස්කොළන් හෙලවෙන ඒවා, කුරුල්ලෝ, ලයිට් වෙනස්කම්, වැස්ස, මෙන්න මේ වගේ දේවල් එන නිසා එයා motion detection 2.0 එක අඳුරනලා දුන්නා. මේකෙදී එයාට පුළුවන් human vehicle එහෙම නැත්නම් මිනිස්සු වාහන කියන දෙක විතර වෙනම එයා තීරණය කළ අඳුරගෙන මේකට විතරක් එයා එලාම් දීලා අනිත් ඒවා එලාම් නොකර ඉන්න. ඒතොර තියෙන වාසිය තමයි මේ නිසා ඔයාට එන අනවශ්‍ය එලාම් අඩු වෙන එක. ඉතින් ඔයා මතක තියාගන්න මේකෙන් කරන්නේ ඒ අනවශ්‍ය ලම් අඩු කරන එක විතරයි, 100ට 100ක් නැති කරන්නේ නැහැ. හරිද? ඒ වගේම තමයි මේ කියන මේ AI කියන ටෙක්නොලොජි එක වැඩ කරන්න
භාවිතාව වෙන මූලික සංකල්පයක් තියෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙම අපි මේකට කියනවා background modeling technology කියලා. මේ background modeling technology වෙන්නේ එයාට මුලින්ම මෙන්න මේ වගේ ෆොටෝ එකක් වාගේ කියන්නකො, මේ වාහනයක් පුද්ගලයෙක් යන මේ වගේ පොඩි පාරක ෆොටෝ එකක් ගත්තොත් මේක එයා අඳුර ගන්නවා background එක. එහෙම නැත්නම් වෙනස් නොවන ප්‍රමාණය මොකක්ද කියලා. ඒකෙදි මෙන්න මේ පාර එහෙම නැත්නම් මේ පේන lane කීපයක් තියෙන මේ highway එක මොකක්ද එන්නේ ඒ වගේ එකක් තමයි එයා වෙනස්කමක් නැති background එක විදිහට අඳුරගන්නේ. එතකොට ආයෙ එයා කැමරාවෙන් තීරණය කරන මේකේ foreground එක කියලා එකක්. foreground එක කියන්නේ මේ background එක උඩ වෙනස්කම් වලට භාජනය වෙන මොනවා හරි දේවල් තියෙනවා නම්, දැන් මේක විදිහට නම් වාහන, ඒ වගේ මෙතන මේ bike එකක් හරි මිනිස්සෙක් හරි යනවා, මෙතනත් මෙතන මිනිස්සෙක් යනවා, අන්න ඒ වගේ තියෙන වෙනස්කම් මෙයා අඳුරගන්නවා. එයා අඳුරගෙන ඒවා ඒවයි කලර් එක, ෂේප් එක, සයිස් එක, ඒ වගේම ටයිප් එක, ඒක යන පාත් එක, දැන් මේ පොඩි කහපාටින් පෙන්නන්නේ ඒ යන පාත් එක, අන්න ඒ වගේ දේවල් ඒ කැමරාවෙන් වෙනම අඳුර ගන්නවා. මෙන්න මේවා පදනම් කරගෙන අපිට මේකට අදාළ රූල් පාවිච්චි කරන්න පුළුවන්. එන්ටර් වෙනකොට, ලීව් වෙනකොට, එහෙම නැත්නම් ඇපිය එන්ටර් වෙනකොට, ඇතුළත් වෙනකොට, ඒ වගේම එළියට යනකොට, ඒ වගේම එයා ඉස්සරහට එනකොට, ඒ වගේම මේකෙන් අය එකපාරට නැති වෙලා යනකොට, මෙන්න මේ වගේ දේවල් වලට අපිට රූල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ දේවල් පදනම් කරගෙන අපිට පුළුවන් ලයින් ක්‍රොසින්, රීජන් එන්ට්‍රන්ස්, රීජන් එක්සිට්, ඉන්ට්‍රුෂන් ඩිටෙක්ෂන්, මෙන්න මේ වගේ දේවල් පාවිච්චි කරන්න. ඉතින් මම එක එක නිකන් කියාගෙන ගියොත් ලයින් ක්‍රොසින් එකක් කියන්නේ අපිට පුළුවන් ලයින් එකක් ඇඳලා, අපි හිතමු මෙන්න මෙහෙම ලයින් එකක් ගන්න තියෙනවා, මේ ලයින් එකක් ඇඳලා අපි කියනවා මේ ලයින් එකට මෙහෙම AB කියලා දෙනවා. හරිද? AB කියලා දීලා මේ පැත්තට ගියොත්, එහෙම නැත්නම් මේකෙන් මේ පැත්තට ගියොත් අපිට කැමරාවෙන් එලාම් එකක් දෙන්න. එහෙම නැත්නම් අපේ මොබයිල් ඇප් එකට මේක එන්න ඕනේ කියලා අපි රූල් එකක් දානවා. ඉතින් මේක එක විදියක්. ඊට පස්සේ රීජන් එන්ට්‍රස් කියන්නේ ඔයා දානවා මේකේ මෙන්න මේ වගේ රීජන් එකක්. මෙහෙම රීජන් එකක් අඳිනවා. ඇඳලා මේ රීජන් එකට මෙහෙම ඇතුල් වුණොත්, ඒ කියන්නේ මේ මෙන්න මේ අපි ඇඳපු කොටුව ඇතුළට එනකොටම ඔයාට මේකෙන් එලාම් එකක් ගන්න පුළුවන්. ඒක තමයි රීජන් එන්ට්‍රන්ස් කියලා කියන්නේ. ඊට පස්සේ ආයි තියෙනවා රීජන් එක්සිට් කියලා එකක්. ඒකත් අර වගේමයි, මේ වගේ ඔයා මොනවා හරි ඒරියා එකක් මාක් කරනවා, මාක් කරලා මේකෙන් එක්සිට් වෙනකොටම ඔයාට එලාම් එකක් ගන්න පුළුවන්. කලින් එක එන්ටර් වෙද්දි මේක එක්සිට් වෙද්දි. හරිද? ඊට පස්සේ ආයි තියෙනවා ඉන්ට්‍රූෂන් ඩිටෙක්ෂන් කියලා එකක්. ඒකෙදි වෙන්නේ ඔයා මෙහෙම ඒරියා එකක් මාක් කරනවා, මාක් කරලා මේ ඒරියා එකට කෙනෙක් ඇතුල් වෙලා යම් කිසි වෙලාවක් හිටියොත්, අපි හිටමු තප්පර 10ක් හිටියොත්, තප්පර 10ක් හිටියොත් ඔයාට එලාම් එකක් ගන්න ඕන. අන්න ඒක තමයි ඉන්ට්‍රුෂන් ඩිටෙක්ෂන් එකේදී වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් අපි කියනවා මේ AI ටෙක්නොලොජියකට අදාළව පාවිච්චි වෙන, එහෙම නැත්නම් බෑක්ග්‍රවුන්ඩ් මොඩලින් එකත් එක්ක පාවිච්චි වෙන දෙයක් කියලා. ඉතින් මේ තමයි මේ බෑක්ග්‍රවුන්ඩ් මොඩලින් කියලා කිව්වේ මේක වැඩ කරන මූලික සිද්ධාන්ත ටික. එතකොට ඔයාට ඒක ඇසුරු කරගෙන මෙන්න මේ කියන දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි මේ කතා කරන එක අපේ ප්‍රධාන අපි මේකට කියන්නේ ඇකියු සෙන්ස් ටෙක්නෝජි කියලා. ඉතින් මේ ඇකියු සෙන්ස් ටෙක්නෝජි ගැන කතා කරනකොට මේක අපි ඇකියු සෙන්ස් එක ප්‍රධාන කොටස් අපි දෙකකට බෙදා ගන්න. එකක් තමයි අපි අර කතා කරපු කලින් මෝෂන් ඩිටෙක්ෂන් 2.0 කියන එක. හරිද? අනිත් එක තමයි පිරමීඩ ප්‍රොටෙක්ෂන් කියන එක. පිරමීඩ ප්‍රොටෙක්ෂන් කියන එක. එතකොට මෙන්න මේ දෙකේ තියෙන පැහැදිලි වෙනස අඳුර ගන්න ඕන. සාමාන්‍යයෙන් DVR විශේෂයෙන්ම අපේ විශේෂයෙන් DVR මේ motion detection 2.0 channel ඔක්කොම support කරනවා. ඒ කියන්නේ ඔයාට human vehicle වෙන් කරලා අඳුර ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිද? හැබැයි පිරමීඩ ප්‍රොටෙක්ෂන් නම් මේක limited. ඒ කියන්නේ ඔයාට එක channel DVR එක පාවිච්චි කරොත් මේකේ 4 channel වගේ තමයි පිරමීඩ ප්‍රොටෙක්ෂන් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි IP පැත්තට આવුත් වෙන වාසිය ඔයාට පිරමීඩ ප්‍රොටෙක්ෂන් channel 8ක් තියෙනවා නම් 8ටම පාවිච්චි කරන්න පුළුවන්. channel 16ක් තියෙනවා නම් 16ටම. channel 200ක් තියෙනවා නම් channel 200ටම උනත් පාවිච්චි කරන්න පුළුවන් මේ පිරමීඩ ප්‍රොටෙක්ෂන්. මොකද මං කිව්වා ඔයාට මේක වැඩ කරන්නේ කැමරාව. එතකොට අපිට NVR එකේ කිසිම limitation එකක් නෑ මේකට. ඉතින් මෙන්න මේකත් ඔයා මතක තියාගන්න ඕන. ඉතින් motion detection කොහොමද කැමරාව වැඩ කරන? motion detection 2.0 මේ 2.0 කියන එක වෙනස තමයි මෙන්න මේ human vehicle කියලා එයාට target classification එකක් කරන්න පුළුවන්. එයාට වෙන් කරලා අඳුර ගන්න පුළුවන් මොනුස්සෙද්ද වාහනයක්ද කියලා. ඉතින් මෙන්න මේ වගේ දේවල් එක තමයි මේ accuracy sensor වැඩ කරන්නේ. එතකොට
අවසාන වශයෙන් සාරාංශ විදිහට ගත්තොත් එකිසෙන් චෙක් ලොන්ජ් එක තමයි ඔයාට AI එහෙම නැත්නම් ඩීප් ලර්නින් ඇල්ගොරිතම් එකක් පාවිච්චි කරලා එන දේවල් මෝෂන් ඩිටෙක්ෂන් එකක් හොයව එහෙම නැත්නම් අපි කලින් කතා කරපු ලයින් ක්‍රොසින් අන්න ඒ වගේ දේවල් හොයවා මේවා ටාගට් ක්ලාසිෆිකේෂන් එකක් කරන්නේ. ඒ කියන්නේ හියුමන්ද වෙහිකල්ද කියලා එයා වෙන් කරලා අඳුරගන්නේ මේ ඇකියුසෙන්ස් ටෙක්නොලොජි එකෙන්. ඒතර මේ ඇකියුසෙන්ස් ටෙක්නොලොජි එක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒක තමයි එකක් තමයි අපි කියුවාගේ මෝෂන් ඩිටෙක්ෂන් 2.0. ඒ වගේම අනිත් එක තමයි පිරමීඩ ප්‍රොටෙක්ෂන්. ඉතින් ওই දෙක තමයි ප්‍රධාන භාවිතා වෙන ටෙක්නොලොජි දෙක මේ ඇකියුසෙන්ස් එක ඇතුලේ තියෙනවා. හරි. ඉතින් ඊළඟට ඇකියුසෙන්ස් එකෙන් අපි පොඩ්ඩක් ඉස්සරහට යනකොට ආයි තියෙනවා ඇකියුසෙන්ස් එකත් එක්කම තව පාවිච්චි කරන්න පුළුවන් ලයිව් ගාඩ් කියලා ඔප්ෂන් එක. ඉතින් මේක අපි දැන් ඉන්නේ ස්මාර්ට් හයිබ්‍රිඩ් ලයිට් එක ලයිව් ගාඩ් කියන එක. ලයිව් ගාඩ් එකේදී ඔයාට දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි ඔයාට කස්ටමයිස් ඕඩියෝ එකක් මේකේ ප්ලේ කරන්න පුළුවන්. වෝනින් ඒරියා එකක් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට ඇතුළු වෙන්න බෑ කියලා කියන්න පුළුවන්. ඔයාට සිංහලෙන් වොයිස් එකක් මේකට රෙකෝඩ් කරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් කැමති භාෂාවකින්. එහෙම නැත්නම් ඔයාට කියන්න බැරි දෙයක් හරි මේකේ රෙකෝඩ් කරලා ප්ලේ කරන්න පුළුවන්. කවුරු හරි අපි අර කලින් කිව්වා රූල් වලට අනුව. ඒ කියන්නේ ලයින් ක්‍රොසින් එකකදී ප්ලේ වෙන්න. එහෙම නැත්නම් ඉන්ට්‍රුෂන් එකකදී ප්ලේ වෙන්න. එහෙම නැත්නම් මෝෂන් ඩිරෙක්ෂන් 2.0 එකකදී ප්ලේ වෙන්න. මෙන්න මේ වගේ ගොඩාක් දේවල් වලට වාට මේ පාවිච්චි කරන්න පුළුවන් මේ ලයිව් ගාඩ් කතා. ලයිව් ගාඩ් එකේදී ඇත්තටම ඉන්නේ අපි අර කලින් කිව්ව ටෙක්නොලොජිත් එක්ක ඇකියුසෙන්ස් එක එහෙම නැත්නම් කලබු එක ඔයාට අදාළ ඒරියා එකක් ගාඩ් කරනවා. එහෙම නැත්නම් ආරක්ෂා කරගන්න මේකේ එලාම් එකක් ජෙනරේට් කරන්න ඔයාට මේකේ මොනවා හරි කතා කරන්න ස්පීකරයක් තියෙනවා. මෙන්න මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක විශේෂයෙන්ම අපේ දැන් කැමරා වල 2-way audio support කරන විශේෂම analog වලත් support කරනවා. දැන් IP වලත් support කරන option තියෙනවා. ඉතින් ඔයාලට මේක උනත් පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපේ basic දේවල් ටික කතා කරලා ඉවරයි analog sorry IP පැත්ත ගැන. ඉතින් මේ IP basic technology විශේෂම අපි highlight කරන ඕන ටික කතා කරේ. ඉතින් ඊළඟට අපි යන් මොනවද අපේ අලුතෙන් ආපු update, ඒ වගේම මොනවද අපේ තියෙන family එක කියලා. ඉතින් මුලින්ම අප්ඩේට් වලට කලින් අපි පොඩ්ඩක් මතක් කරගෙන යන් මොනවද IP පැත්තේ තියෙන විශේෂයෙන්ම අපි කැමරා පැත්ත ගැන තමයි මෙතනද highlight කරන්නේ. ඉතින් කැමරා පැත්තේ තියෙන අප්ඩේට් මොනවද කියලා අපි මේකෙදි කතා කරමු. මුලින්ම අපි ගත්තොත් කැමරා වල අපිට series කීපයක් තියෙනවා. මුල්ම තියෙන cost effective series එක. ඒ කියන්නේ ඔයාලට සාපේක්ෂව අඩු මුදලට ගන්න පුළුවන්. ඒ වගේම ඒ මුදලට සාපේක්ෂව ඉතාම හොඳට වැඩ ගන්න පුළුවන් කැමරා එක series එකක් තමයි value series කියන්නේ. මේ value series එකේදී අපි කියනවා මේකට one line කියලා. මෙන්න මේ මුලට එක කියලා තිබ්බොත් අපිට ඒක one line විදිහට අඳුර ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකෙදී ඔයාට option කීපයක් තියෙනවා. color wu hybrid light, ඒ වගේම normal සාමාන්‍ය hybrid light, මේ වගේ ඔයාට මේ version කීපයක් තියෙනවා. ඉතින් එතනින් එහාට ඔයා accuracy පැත්තට පාවිච්චි කරන්න යනවනම් ඔයාට මෙන්න මේ 2 line එහෙම නැත්නම් pro series එකට යන්න වෙනවා. මේකෙදී තමයි ඔයාට AccuSense series එක support කරන්න. එහෙම නැත්නම් AccuSense support කරන්නේ අපි මේකට 2 line එකට අදාළව මේක පාවිච්චි sorry 3 line එකට අදාළව එහෙම නැත්නම් 2 3 line වලට අදාළව මේක support කරනවා. ඉතින් ඊළඟට ගත්තාට මේ Pro series එක ESP 2.0 කියන එක තමයි අපි කතා කරේ. ඉතින් මේකනොත් එහාට ගියොත් අපි මේ AccuSense එක Dark Fighter option එකත් එක්ක තියෙන model එකක් තියෙනවා. ඉතින් මේ කියන series ටිකවට පාවිච්චි කරන්න පුළුවන්. එතනොත් එහාට ගියොත් color with accuracy මෙන්න මේ මොඩල් එක smart hybrid light එක පාවිච්චි කරන්න පුළුවන්. අවසාන වශයෙන් මේ තියෙන pro series එකේ ECP 4.0 වල color කියන එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම අපි මෙතනින් පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බැලුවොත් මේකේ naming rule එක මෙන්න මේකත් වැදගත්. IP කැමරා වල 1-3 තුන කියන series එක ගැන තමයි අපි වැඩිපුර කතා කරන්නේ. මොකද මේක තමයි වැඩිපුර බහුලව පාවිච්චි කරන්නේ. ඉතින් මේකෙදි මෙන්න මේ දේවල් ගැන පොඩ්ඩක් ඔයා සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම මෙන්න මේ අපි මුලින්ම කතා කරොත් මෙන්න මේක මේ CD කියන එකේ පස්සේ තියෙන නම්බර් එක. මේ නම්බර් එකෙන් කියන්නේ අපි මේකට අදාළ series එක. මම අරගේ 1 series 2 series මෙන්න මේ වගේ මෙන්න මේකට අදාළ series එක තමයි කියන්නේ. ඉතින් 1 series කියන්නේ තියෙන basic එක. එතනින් එහාට යන්න මෙහෙම 7 series විතර වෙනකන් ඔයාට වැඩි වෙනකන් තියෙනවා ඒ අදාළ එක එක වෙනස්කම් එක. ඊට පස්සේ මෙන්න මේ නම්බර් එකෙන් කියන්නේ හතරවෙනි කොටසින් මේ කැමරාවට අදාළ පෙනුම. බුලට් එකද, ඩෝම් එකද, ටරට් එකද,
කියුබ්ද බොක්ස්ද ෆිස්්චයිද මෙන්න මේ වගේ ඒකට අදාළ පෙනුම ඒවගේම හැඩය මෙන්න මේ කියන වෙනස්කම් කොහොමද තියෙන කියලා මෙන්න මෙතන කියන්න. ඊට පස්සේ ඔයා ගත්තුත් එහෙම මෙන්න මෙතන තියෙනවා පස්වෙනි කොටසෙන් මේ කැමරට අදාළ මෙගා පික්සල් ගාන 2 මෙගා පික්සල් වලින් ඉඳන් 8 මෙගා පික්සල් ලාගේ වෙනකම් මෙතන සඳහන් කරලා තියෙනවා ඒ කැමරා නේමින් රූල් එකේම අදාළ මෙගා පික්සල් ගාන. ඊට පස්සේ මෙන්න මේ 5 වෙනි එකෙන් කියන්නේ ඒක සපෝට් කරන ටෙක්නොලොජි මොනවද කියලා, කම්ප්‍රෙෂන් මෙතඩ් එකද, කිව්සෙන්ස්ද, කලර් වූද, මෙන්න මේ වගේ දේවල් මෙන්න මේකෙදි එයා කතා කරනවා. අවසාන වශයෙන් ජී කියන ග්ලෝබල් මාකට් එක. ඊට පස්සේ මෙන්න මේ දෙවෙනි කොටසෙන් කියන්නේ ඒකේ අදාළ වර්ෂන් එක, වර්ෂන් 2ද 3ද, ඒ කියන්නේ හાર્ඩ්වෙයාර් වර්ෂන් අපි කියනවා. දර අපි කියමු මේ විශේෂම කම්පියුටර්ස් ගැන කතා කරොත් එහෙම අපි කියනවා මේක 12 gen කම්පියුටර් එකක්, මේක 13 gen ප්‍රොසෙසර් එකක් තියෙන කම්පියුටර් එකක්, අන්න ඒ වගේ ඒ අදාළ ජෙනරේෂන් එක තමයි මෙතනින් කියන්නේ. ඊට පස්සේ අවසාන වශයෙන් ඔයාට මේ වගේ නම්බර්ස් කීපයක් තියෙනවා. ඉතින් මෙන්න මේ නම්බර්ස් වලට අදාළව ඔයාට බලා ගන්න පුළුවන් මේකේ IR තියෙනවද, මෝටරයිස්ද, ඒ වගේම ඉන්ටර්ෆේස් එකේ ඔඩියෝ එලාම් තියෙනවද, ඒ වගේම තමයි POE සපෝට් කරන මොඩල්, DC සපෝට් කරන මොඩල්, Wi-Fi මොඩල්, hybrid light, ඒ වගේ built-in mic. මෙන්න මේක විශේෂයෙන් බලාගන්න U අකුර තියෙනවා නම් built-in mic support කරනවා. ඒ වගේම SL කියන්නේ අපි අර කතා කරපු strobe light එක. එහෙම නැත්නම් අපි කතා කරානේ මේ live guard කියලා option එකක්. අන්නේ ඒතකොට light එකයි ඒකට අදාළ එලාම් එකයි තියෙනවා නම් මෙන්න මේ SL කියන model එකෙන් තමයි ඒක එන්නේ. ඉතින් මේ වගේ option කීපයක් වාට බලා ගන්න පුළුවන් මේ තියෙන naming rule එකත් එක්ක. හරි අපි ඉස්සරහට ගියොත් එහෙම මෙතනින් ඊට පස්සේ අපිට තියෙනවා මේ 1 series එක product family එකේ දේවල් කීපයක් highlight කරන්න. ඉතින් 1 series එක වට මුලින්ම මෙතන ඇවිල්ලා තියෙනවා 2MP ඉඳන් 8MP වෙනකම් මේ පැත්තට එයාගේ resolution එක, ඒ වගේ මේ පැත්තට ඒකට අදාළ series එකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක්. ඉතින් එකක් තමයි පළවෙනියටම තියෙන්නේ ගොඩක් පොදුවේ වැඩිපුර පාවිච්චි කරන ECO series එකේ කැමරා ටික. දෙවෙනියට ගත්තොත් මෙන්න මේ 3 කියලා එන එකේදී smart hybrid එක motion detection 2.0. මම ඔයාලට පැහැදිලි කරා motion detection කියන්නේ මොකද්ද කියලා. එතකොට මේ කැමරාව perimeter protection support කරන්නේ නැහැ. ඒ කියන්නේ line to scene support කරන්නේ නැහැ. motion detection 2.0 විතරයි support කරන්නේ. ඊට පස්සේ ආයි color view එකේ අපේ එන කැමරා වෙනස් වෙලා තියෙනවා මෙන්න මේ විදියට. මේක තමයි update එක. ඉස්සරහට එන කලර් වූ ඔක්කොම හයිබ්‍රිඩ් කලර් වූ විදියට තමයි එන්නේ. එතකොට ඔයාට කලර් වූ එකත් ඒ වගේම බ්ලැක් ඇන්ඩ් වයිට් එක මේ අවශ්‍ය විදියට වෙනස් කරලා කැමරාව හරහා පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි තව අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා ඩුවල් ලෙන්ස් එකක් තියෙන කැමරා. එතකොට මේකෙදි එකම කැමරාවේ ඔයාට ලෙන්ස් දෙකක් ඇවිල්ලා මෙන්න මේ එක්කෝ ඔයාට වෙන වෙනම කැමරා දෙකක් විදියට එකම කැමරාවෙන්, එහෙමත් නැත්නම් ඔයාට තනි ඉමේජ් එකක් එහෙම නැත්නම් වයිඩ් ඇන්ගල් view එකක් බලා ගන්න පුළුවන් විදියට හරි මේක පාවිච්චි කරන්න පුළුවන් මේ 1 series එකේ කැමරාව වෙනුත්. ඉතින් මේ දිනේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් මේ Eco series එකේ බලන්න විශේෂයෙන්ම මෙන්න මේකෙන් සැලකිලිමත් වෙන්න මම අර කිව්වේ cost effective අපිට අඩු ගන්නට ගන්න පුළුවන් කියලා. ඒ වෙනස්කම් ටික තමයි මේ කැමරාව පෙනුම හැඩේ මේ අර ප්‍රධාන function එක වගේ වුණාට බලන්න මේකෙ තියෙන lux level එක විශේෂයෙන්ම මේ super Eco කියන එකේ බින්දුවෙන් බින්දුව එකයි ලක්ස් ලෙවල් එක. ලක්ස් ලෙවල් එකෙන් කියන්නේ ඔයාට අඩු ආලෝක තත්වෙදී සංවේදී වෙන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක්ද කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපි ලක්ස් එකක් කියලා කියන්නේ අපි නිකන් කියනවා, අපි කතා කරනකොට කියනවා මේ ඉටිපන්දම් එකක එලියක් තමයි ලක්ස් එකක් කියන්නේ කියලා. එතකොට බලන්න මේ බින්දුවෙන් බින්දුව එකක් වගේ තමයි ලක්ස් ලෙවල් එකක් මේක සපෝට් කරන්නේ. ඒ වගේම තමයි මේ F number එක. මේ ගැන අපි වැඩි විස්තර YouTube channel එකේ තියෙනවා. ඒ වගේම අපේ අර විශේෂම e-learning එකේ අපි මේක විස්තර සහිතව කියනවා. අපි දැනට කිව්වොත් මේ F number එක කියන්නේ කැමරාවට ආලෝකය ගන්න තියෙන සිදුර කියලා හිතන්නකෝ. අන්න ඒක 2.2 කියන්නේ සාමාන්‍ය ටිකක් ලොකුයි. හරිද? මේක අඩු වෙන, ඒ කියන්නේ මේක 1.5 එක වගේ වෙන්න පොඩි වෙන්න පොඩි වෙන්න තියෙන තරමට තමයි මේ මේ ඇතුළට ගන්න පුළුවන් ආලෝක ප්‍රමාණය වැඩි වෙන්නේ. හරිද? එතකොට බලන්න මේ ECO එකේදී F වගේ තියෙන 2.2. හැබැයි එතනින් එහාට ගියොත් මේකේ තියෙනවා F වගේ 1.6. මේ එතනින් එහා series එක දිහත්. හරිද? එතනොත් එහා series එක දිහත් F වගේ 1.0. ඒ කියන්නේ මේ F වගේ 1.0 එකේ ගොඩාක් වැඩිපුර ආලෝකය ඇතුළට අරගන්න පුළුවන්. ඒ වගේම තමයි lux level එකත්. මේකේ 0.01 තිබ්බේ. මේකට ගියොත් දැන් 0.05 ගිහිල්ලා තියෙනවා. මේකට ගියොත් 0.01 ගිහිල්ලා තියෙනවා. එන්න එන්න ඒ කැමරාවේ අඩු ආලෝක තත්ත්වෙදී හොඳින් පෙනීමේ හැකියාව තියෙනවා.
එතකොට මේ කැමරාවල විශේෂයෙන්ම කලව් එකේ තියෙන වෙනස මෙන්න මේ F number එක 1.0 කියන එක. ඒ වගේම තමයි මේ අනිත් කැමරා ගත්තොත් මේක පේන range එක, ඒ වගේම මේකට පාවිච්චි කරන sensor size එක. දැන් මේ බලන්න මේක 2.9 sensor එකක් තියෙන්නේ. මේක 2.4. ඒ වගේම මේකේ තියෙන fix focal, මේවට කියද්දි varifocal වෙනකන් වාට පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් වෙනස්කම් තියෙනවා වෙන වෙනම පාවිච්චි කරන්න පුළුවන් මේ අදාළ මොඩල් එක. ඉතින් ඒ වගේම තමයි මේ අවසාන වශයෙන් මෙන්න මේක කියන්න ඕන මේ smart hybrid light එක, ඒ වගේම dual lens එක, ඔයාලට අංශක 180ක් වෙනකන් panoramic view එක බලා ගන්න පුළුවන් මෙන්න මේ කියන upgrade version වල 7G2HL1 කියන එකේ. හරි. ඊට පස්සේ ඉතින් මෙන්න මේ smart hybrid camera ටික අපි වැඩිපුර ඉස්සරහට එන්න තියෙනවා. මේකෙදි IR කැමරාව, ඒ වගේම කලබු කැමරාව මේ දෙකේම එකතුවක් විදිහට smart hybrid එක වාට එනවා. මේකෙදි වාට app එකෙන් control කරන්නත් පුළුවන් මේක. ඒ වගේම motion detection 2.0 support කරන කලබු technology එකත් එක්ක එන්න තියෙන කැමරාව. ඉතින් මෙතන එකේ පොඩි demonstration එකක් බලන්න මේ කොහොමද කලබු වලදී එයාගේ performance කියලා. මේ කවුරුත් නැති වෙලාවට එයා black and white mode එකේ ඉන්නවා. බලන්න කවුරු හරි පුද්ගලෙක් ආවොත් මෙතෙන්ට එයාට අක් ගාලා කලයකට හැරෙනවා. ඉතින් ඒ අදාළ පුද්ගලයා මේ විදිහට ඉන්නවා නම් එයා කලව් එකෙන් පේනවා. ඊට පස්සේ එයා එතනින් ගියොත් එහෙම එයාගේ මේ කල පේන එක අයින් වෙලා ආයි black and white mode එකට යනවා. ඉතින් AI black and white mode එකට ගියා. ඉතින් මේ විදිහට තමයි මේ dual light කැමරාවේ function එක වෙන්නේ. විශේෂයෙන්ම IP කැමරාව වැඩ ගන්නවා නම් ඔයාලට මේක ඕන NVR එකට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි analog කැමරාව වලට ගියොත් එහෙම ඔයාලට ඒකට විශේෂිත වූ විශේෂම motion detection 2.0 support කරන NVR එකකට යන්න වෙනවා. So DVR එකට යන්න වෙනවා. හරි. ඉතින් මේ තියෙන්නේ ඒකට අදාළ ඔයාලට model කීපයක්. විශේෂයෙන්ම මිනි බුලට් ටයිප් එකේ ඒවා ඩෝ කැමරා, මේ ටරට් කැමරා, බුලට් කැමරා මේ වගේ ඔයාලට ඔප්ෂන් කීපකින් මේ කලර් වූ හයිබ්‍රිඩ් ලයිට් එහෙම නැත්නම් ඩුවල් ලයිට් කියන ඔප්ෂන් එක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ G0 කියන මොඩලේ මේක ගොඩක් කොස්ට් ඉෆෙක්ටිව් සොලූෂන් එකක්, කොස්ට් ඉෆෙක්ටිව් කැමරා ටිකක්. ඉතින් මේකෙත් ඔයාලට මේ වගේ මොඩල් ගණනාවක් තියෙනවා පාවිච්චි කරන්න පුළුවන් මේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ආයි අපිට ඇවිල්ලා තියෙනවා මේ low end එකේ එහෙම නැත්නම් cost effective solution එකක් විදිහට මේ live guard 2way audio තියෙන කැමරා. ඉතින් මේක ඔයාලට මේ මාසේ ඉඳන් තමයි release වෙන්නේ. sorry පස්වෙනි මාසේ ඉඳන් release වෙන්නේ. ඒතර මේකටත් අදාළව කැමරා කීපයක් තියෙනවා. ඉතින් මේකෙත් අර වගේම human vehicle filter එක, ඒ වගේම hic connect එකට ඔර directly control කරන්න පුළුවන් හැකියාව, IR light එක, white light එක, color, 2way audio, ඒ වගේම siren එක, මේ හැමදේම තියෙන කැමරාවක් වාට ගොඩක් අඩු මුදලට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉස්සරහට මේක මාකට් එකට රිලීස් වෙන්න තියෙනවා. ඉතින් මේ දේවල් ටික තමයි අපිට ප්‍රධාන වශයෙන් IP කැමරා ගැන highlight කරන්න තියෙන්නේ. ඉතින් ඊළඟට මම මතක් කරන්න කැමති අපේ Hik Partner Pro කියලා app එකක් තියෙනවා. මේකෙන් වාට අමතර මුදලක් හොයා ගන්න පුළුවන්. ඒ වගේම වාගේ සේවාව පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි කස්ටමර්ට හොඳ සර්විස් එකක් දෙන්න පුළුවන්. වාට ඩිවයිස් මැනේජ් කරන්න, සෙටප් කරන්න පුළුවන් මොනිටර් එකක් නැතුව උනත්. ඒ වගේම පාස්වර්ඩ් රීසෙට්, අන්බයින්ඩ් මෙන්න මේ කියන දෙක දැන් පැය 24ම ඕනම වෙලාවක විනාඩි 5කට අඩු කාලෙකදී වාට ලබා ගැනීමේ හැකියාව තියෙනවා මේ ඇප් එක හරහා. ඉතින් කට්ටිය පාවිච්චි කරන්න, පාවිච්චි කරලා නැති අය try කරන්න. මේක හොඳ ඇප් එකක්. ඉතින් අපි මේකට අදාළ ඩීටේල් ටික අපේ Facebook වල, ඒ වගේම YouTube වල මේකට අදාළ වීඩියෝස් එහෙම හැමදේම මේ දාලා තියෙනවා මේකේ. හරි. ඉතින් මේ දේවල් ටික තමයි අපිට අද ප්‍රධානව කතා කරන්න තියෙන්නේ. ප්‍රශ්න කීපයක් තියෙනවා. අපි ඒ ටිකත් බලලා උත්තර දීලම අද දවසේ වැඩ කටයුතු ටික ඉවර කරමු.